හැම මාසකම Google updates එන නිසා Nokia කියන්නේ හැමදාමත් අලුත් වෙන ෆෝන් එක. ඒකයි මම බය නැතුව Nokia Android smartphone එකම recommend කරන්නේ. හැමදා අලුත් වෙන Nokia. ආයුබෝවන්. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය මහා විනාශයක් කරා රටට. අපි හැමෝගෙම හිත්වල තාමත් තිගැස්මක් තියෙනවා. ඒ අනුව කම්පාවක් ඉතුරු කරලා තියෙනවා. මියගිය අය වගේම සාධාරණයක් ඉෂ්ට නොවුණු නමුත් සාධාරණයක් ඉටු වෙතැයි අපේක්ෂාවෙන් බලාගෙන ඉන්න ඒ මියගියගේ ඥාතීන් විතරක් නොවේ ශ්‍රී ලංකාවාසීන් සාධාරණ මිනිස්සු බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා. හැබැයි මේ ප්‍රහාරය 100%ක් නෙවෙයි 15,000ක් නවතාගත හැකිව තිබුණා. මම නෙමෙයි මේ කතාව කියන්නේ. අද අපේ වැඩසටහනට ආරාධනා කර සිටින රජයේ එවැගේම මේ සම්බන්ධ වගකීමක් ඇති මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරපු හොයා බලපු නිලධාරියෙක්. ඔහු කෑගල්ල දිසාභාර විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහත්මයා. ආයුබෝවන්. ආයුබෝවන්. කවදද විශ්‍රාම ගියේ? මේ අවුරුද්දේ 2019 ජූනි මාසයේ 5 වෙනිදා. එකෙන් දැන් නිදහස්. දැන් බොහෝ දුරට නිදහස්. ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්, විවෘතව ආවර්ජනය කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම කතා කරන්න පුළුවන්. බය නැහැනේ කතා කරන්න. බය නැහැ. ඕන තැනක මුණ දෙන්න සූදානම්. සූදානම්. හොඳයි, එහෙනම් අපි කතාව පටන් ගමු. මම මේක මේ වැඩසටහනට ඔබතුමාට ආරාධනා කරන්න එකම හේතුව තමයි, ප්‍රධානතම හේතුව තමයි මාවනැල්ලේ බුදු පිළිම කැඩීම සම්බන්ධයෙන් වෙච්ච සිද්ධිය. මේ සිද්ධිය වන අවස්ථාවේ කෑගල්ල දිසාභාරව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා වුණේ ඔබතුමා. ඔව්, මම තමයි භාරව හිටියේ. නියෝජ්‍ය පොලිස්පතිතුමා කෑගල්ල දිසාභාර මේ මාවනැල්ලේ බුදු පිළිම වලට අලාභ කරන සිදුවීම සිදු වෙනකොට. මොකද මේ සිද්ධිය? ඇත්තටම 2018 දෙසැම්බර් 23 වෙනිදා සහ 26 වෙනිදා මේ අන්තවාදී, දැන් අපි කවුරුත් දන්න සහරාන්ගේ අන්තවාදී කණ්ඩායම, ත්‍රස්තවාදී කණ්ඩායම මාවනැල්ල පොලිස් වසමේ බුදු පිළිම 4කට අලාභහානි කර රාත්‍රී කාලේ. ඒක අලාභහානි කර හේතුව නිසා අපිට උදා වෙන්න තිබ්බා ඇත්ත වශයෙන්ම ලොකු ජාතිවාදී ආගම්වාදී කෝලාහලයක් ආරම්භ කිරීම සඳහා තමයි ඒ අලාභහානි සිදු කිරීම සිදු කරේ කියලා තමයි අපි සැක කරන්නේ. දැන් මේ සිදුවීමට සම්බන්ධ වූවන් කවුරුන්ද කියලා පරීක්ෂණයක් කරනවනේ. ඔව්. ඒ දනාවරණය වෙනවනේ. කවුද ඒ අය? ඇත්තටම ඔය බුදු පිළිම පළවෙනි සැරේ 23 වෙනිදා කැඩුවාම අපි මේ ජාතිවාදී ආගම්වාදී විශාල කොලහලයක් ඇතිවීම වැළැක්වීම සඳහා ගන්න පුළුවන් උපරිම පියවර පොලිස් නිලධාරීන් හැටියට ගත්තා. මහා ජනතාව දැනුවත් කරා, සිවිල් ආරක්ෂක කමිටු රැස් කළා, ඒ ගන්න පුළුවන් උපරිම පියවරවල් ගත්ත මේ තත්ත්වය උදාවීම වැළැක්වීම සඳහා. ඒකින්ද අපි දැනුවත් කරලා තිබ්බෙහිඳ ඒ ජනතාව මේ කණ්ඩායම ඇවිල්ලා 26 වෙනිදා දෙවැනි සැරේට බුදු පිළිම අලාභ කරන අවස්ථාවේදීම ඒ ගම්වැසියන්ට පුළුවන් වුණා මේ එක සැකකරුවෙක් අත්අඩංගු අල්ලගන්න. එතනින් තමයි අපිට අනාවරණය වුණේ කවුද මේ සිද්ධිය පිටිපස්සේ ඉන්නේ කියලා. එතෙක් මාවනැල්ලේ ජාතීන් අතර අසමගිය ඇති වෙන හෝ සංහිඳියාවට බාධා වන ආකාරයේ කිසිම ක්‍රියාකාරකමක් සිදුුනේ නැද්ද? සිදුුනේ නැහැ. එතෙක් සිදුුනේ නැහැ. ඊට සාමකාමීව පැවති. එතනින් පස්සේ තමයි මේ කණ්ඩායම, දැන් අපි අඳුනන සහරාංගේ කණ්ඩායම මේ වගේ සිද්ධීන් වලට යොමු වෙනවා කියලා ප්‍රථම වතාවට අනාවරණය වුණේ. ඒකතකොට මේ අතරංගොඩ පත්වෙච්ච පුද්ගලයා දින කොතරම් කාලයක් රඳවගෙන හිටියද, ප්‍රශ්න කරාද, මොනවද මේ සිදුවීම ඊට පස්සේ? එතකොට 26 වෙනිදා මේ සැකකරු අත්තරංගුට ගත්තට පස්සේ නැවත වරක් මේ ජාතිවාදී කෝලාහල ඇතිවීමට ප්‍රවණතාවයක් තිබ්බ හින්දා උපරිම ශක්තිය යොදලා අපි මාවනැල්ලේ බුදු පිළිම 4 අලාභහානි කර මේ සැකකරුගෙන් ප්‍රශ්න කරලා ඒකට සම්බන්ධ වෙච්චි සැකකරුවන් 7 දෙනෙක් 27-28 දිනවල අත්අඩංගුවට ගත්තා. ඒ සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අනාවරණය වුණා
මේ සිද්ධියට නායකත්වය දීලා තියෙන්නේ 2019 පාස්කු බෝම්බ සිද්ධියට නායකත්වය දුන්න සාදික් සහ සහේත් කියන සැකකරුවන් දෙදෙනෙක් සහ සහරාන් කිය. එතනින් තමයි මුල් අවස්ථාව අනාවරණ වුණේ. මේ සහරාන්ගේ අන්තවාදී ආගම්වාදී ත්‍රස්තවාදී කල්ලිය මේ වගේ අනර්ථකාරී ක්‍රියාවල් වලට විනාශකාරී ක්‍රියාවන් වලට යොමු වෙනවා කියන. එතකොට සාදික් සහ සහීඩ් කියන පුද්ගලයෝ දෙන්නනේ මේ ප්‍රදේශයේදී ඔබතුමාට තොරතුරු ලැබෙන්නේ. ඒ කියන්නේ ඔවුන් එම ප්‍රදේශයේ හිටපු අයද? ඒ පදිංචිකරුවන්. මාව නැල්ලේ පදිංචිකරුවන්. ඒ අය වතරංගුඩ ගත්තද ඔබතුමාට? ඒ අවස්ථාවේදී අපි මේ සැකකරුවන් 7 දෙනා අත්අඩංගුවට ගත්ත අවස්ථාවේදී එම සැකකරුවන් 2 දෙනා ප්‍රදේශය අතහැර පලා ගියා. කීප අවස්ථාවක් උත්සාහ කළා අත්අඩංගුවට ගන්න ඒ ප්‍රදේශය අතහැර පලා ගොස් සිටි නිසා අපිට අපහසු වුණා ඒ අවස්ථාවේ අත්අඩංගුවට ගන්න. එතකොට සාමාන්‍ය සැකකරුවෙක් පලා ගියාම අතහැර ගියාම ඊළඟ සිදුවීම තමයි ඔබතුමාලා මේ අය හොයනවා. සමහරලාට සාමාන්‍ය කෙනයි මේ IRC ලේකණේට පවා සමහරුන් එවැනි කට්ටියව යොදනවා. අනිකුත් පොලිසිය වලට දැනුම් දෙනවා. මොකද සාමාන්‍ය ක්‍රියාපිළිවෙල මෙතනින් අපි මේ අවස්ථාවේදී අපේ කෑගල්ල කොට්ටාශයේම කණ්ඩායම් ඒ අවස්ථාවේ ලැබිච්ච තොරතුරු අනුව පුත්තලම අනුරාධපුරයේ මේ සැකකරුවන් සැඟවී ඇතයි කියලා තොරතුරු ලැබෙන හැම ප්‍රදේශයකම යවලා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරා. එතකොට දැන් ඒ කියන්නේ දැන් මේ අය අත්අඩංගුවට ගැනීමට ඔබතුමාලට නොහැකි වුණේ ඇයි? මේ අය ප්‍රදේශයේ හැර ගොස් තිබ්බ හින්දා තමයි අපිට අපහසු වුණේ. නමුත් ඒ අවස්ථාවේදී එවකට හිටපු පොලිස්පතිතුමා පූජි ජයසුන්දර මහත්තයා දුරකථනයෙන් අමතලා තිබ්බා මේ විමර්ශන භාරව කටයුතු කර සහකාර පොලිස් අධිකාරී ගාමිණී තෙන්නකෝන් මහතා. අමතලා විමර්ශන ප්‍රගතිය විමසලා තිබ්බා. ඒ අවස්ථාවේ ප්‍රගතිය දැනුම් දීලා තිබ්බා මේ දෙන්න අත්අඩංගුවට ගන්න තියෙනවා කියලා. ඒ අවස්ථාවේදී තමයි පූජ්‍ය දයාසුන්දර මහත්තයා සහකාර පොලිස් අධිකාරී ගාමිණී තෙන්නකෝන් මහත්තයාට දුරකථනයෙන් අමතලා තියෙන්නේ. අතාත් සාලි මහතාට කතා කරන්න ඔය සිද්ධිය ගැන. අතාත් සාලි මහත්තයා ඒ සැකකරුවන් දෙන්න පොලිසියට බාර දීමට කටයුතු කරනවා. ඇයි අසත් සාලි කියන පුද්ගලයාට කතා කරන්න කියලා කියන්නේ? ඔහු වෙනුවට මොකක් හරි රජයේ තනතුරක් දරුවා කියලා දන්නවද? මොකක් හරි බලපෑමක් තිබ්බද? ඇයි ඔහුට කතා කරන්නේ සාමාන්‍ය SP කෙනෙක්? ඇයි ඔහු වගේ කෙනෙකුට කතා කරන්නේ? එහෙම සාමාන්‍යයෙන් කතා කරාම කිව්වොත් පොලිස්පති කිව්වොත් එහෙම කතා කරනවද ඕන කෙනෙකුට? ඔය සාමාන්‍යයෙන් දේශපාලන බලවතෙක් ඒ විදිහට පොලිස්පතිතුමාට කිව්වා අනිවාර්යෙන් පොලිස් නිලධාරියෙක් කතා කරන්න. පොලිස්පතිතුමා නියෝග කරාම කතා කරන්න කියලා. ඒ තියෙන දේශපාලන හයියත් එක්ක ඉතින් සාමාන්‍ය ක්‍රමය තමයි කතා කරන්නේ. දැන් මම අහන්නේ දැන් ওই සිද්ධිය වෙන්නේ 2018 දෙසැම්බර් 26 වෙනකොට අසත් සාලි මහත්මයා ආණ්ඩුකාර ධූරයක් දරුවේ නැහැ ආණ්ඩුවේ. බස්නාහිර පළාතේ ආණ්ඩුකාර බවට උපත් වෙන්නේ ජනවාරි මාසේ 4 වෙනිදා. ඔව්. එතකොට එහෙම බලයක් නැති දේශපාලඥය කියලා දේශපාලඥයෝ උන්තරන් ඉන්නවනේ. එහෙම කෙනෙකුට කතා කරන්න කිව්වම පොලිසියේ ප්‍රධානියා කිව්වම එහෙම කතා කරනවා සාමාන්‍යයෙන්. ඇත්ත වශයෙන්ම තතුර ඔක ඒ කාලේ අසත් සාලේ ආණ්ඩුකාර ධූරයට පත් වී නැතත් එතුමාට ඒ දවස්වල සෑහෙන දේශපාලන හයියක් තිබ්බ බව අපි කවුරුත් දන්නේ. ඒ තිබ්බ සම්බන්ධකම් ඔක්කොම අපිට හංගන්න දෙයක් නෑ දන්නවා. ඒ කියන්නේ ජනාධිපතිතුමත් එක්ක බොහොම ළඟින් හිටියා වගේ නේද? ඔබතුමාලා ටිකක් ඒකට බය වෙනවා කතා කරනවා එහෙම කිව්වා පස්සේ. කතා කරනවා එහෙම කිව්වා. එතකොට දැන් කෝල් එකක් දුන්නද අසත් සාලි මහත්මයාට? SP ගාමිණී තෙන්නකෝන් මහත්තයා අසත් සාලිට පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි කතා කරලා තිබ්බා. එතකොට අසත් සාලි මහත්තයා මේ බුදු පිළිම කඩපු සිද්ධියට ඔය සාහිත්‍ය සාදික් කියන ප්‍රධාන සැකකරුවන් දෙනාගේ සම්බන්ධතාවය අහලා ඊට පහුවදා පොලිසියට මෞලවිතුමෙක් එක්ක මේ දෙන්න එවනවා කිව්වා බාර දෙන්න. ඒ අනුව ඊට පහුවෙනි දින ඒ සම්බන්ධයෙන් එදා ඒ කතා කරයන් පස්සේ සහකාර පොලිස් අධිකාරී ගාමිණී තෙන්නකෝන් මහත්තයා නියෝජ්‍ය පොලිස්පති හැටියට මට ඒ විස්තරේ සම්පූර්ණ විස්තරය කියලා මගෙන් වැඩිදුර උපදෙස් ගත්තා. ඒකට ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධ ඒ අනුව
ඊට පහුවෙන්ද සහකාර පොලිස් අධිකාරී කමල් පෙරේර මහතාව මම වෙන් කරලා තිබ්බ දවසම ඉන්න කියලා ඔෆිස් එකේ මේ අසත් සාලි මහත්තයා මේ සැකකරුවන් දෙදෙනා එවනවා මේකේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා සාහිත්‍ය සාදික් කියන ඒ දෙන්න බාර ගන්න ලෑස්ති වෙලා ඉදිරි විමර්ශන කටයුතු කරන්න ඕන ආකාරයට උපදෙස් දීලා ඊට පහුවෙලා ASP කමල් පෙරේර මහත්තයා දවස පුරාම රැඳී හිටියා මේ සැකකරුවන් දෙදෙනා බාර දෙනවා. ඉතින් බාර දුන්නද? එදින බාර දුන්නේ නැහැ. සැකකරුවන් දෙන එදින බාර දුන්නේ අසත් සාලි කතා කර පොරොන්දු වෙච්ච විදියට. එතකොට අසත් සාලි කවුද මේ සැකකරුවන්ගේ ඔහු මොකද්ද තියෙන සම්බන්ධතාවය එහෙම තොරතුරු වර්තාවක් තිබෙනවද? ඒ වෙනකොට එහෙම තොරතුරු වර්තාවක් තිබෙන්නේ නැහැ. අපිට සැකයක් ඇති වුණා. ඉතින් මේගොල්ලොත් එක්ක සම්බන්ධතාවයක් ඇති කියලා නැත්තම් එයාට හැකියාවක් ඇති කියලා මේගොල්ලෝ බාර දෙන්නේ. එහෙම හැකියාවක් නැත්තම් එයා එහෙම කතා කරන්නේ නැහැ නේ. දැන් එතකොට අසත් සාලි එදා බාර දුන්නේ නැත්නම් මේ අදාළ සැකකරුව දෙන්නව පොලිසිය ඊළඟ වගකීම වෙන්නේ ඔහුන් අත්අඩංගුවට ගැනීමනේ. එක්ක ඔහුගෙන් අපව කෝල් කරලා අහන එක විමසන ආවද කෝ කියලා. මොකද්ද ඔබතුමාලගේ ඊළඟ? ඊට පසු දිනක ඊට ආසන්න පසු දිනක මාගේ ප්‍රධානත්වයෙන් මේ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් ප්‍රගති සමාලෝචන රැස්වීමක් තිබ්බා. ඒ රැස්වීමට සහභාගී වුණා කෑගල්ල කොට්ටාසේ බාර නිලධාරී චාමික මහත්තයා. ඊළඟට කෑගල්ල කොට්ටාසයට අනුයුක්ත තිබ්බ සියලුම සහකාර පොලිස් අධිකාරීවරුන් සහ ස්ථානාධිපතිවරු ඒ සියලු දෙනා මේ විමර්ශනයට අපි සම්බන්ධ කරන් හිටියේ. ඒ සාකච්ඡාවේදී මෙයා බාර දුන්නේ නැති හින්දා මේ සැකකරුවන් දෙදෙනා මම ඒ සහකාර පොලිස් අධිකාරී ගාමිණී තෙන්නකෝන්ට කිව්වා ඒ ඉන්න නිලධාරීන් ඔක්කොම ඉස්සර අසස්සාලට දුරකථනයෙන් අමතලා ඇයි බාර දුන්නේ නැත්තේ වහම බාර දෙන්න කියලා කතා කරන්න කියලා. ඒ අනුව සහකාර පොලිස් අධිකාරී ගාමිණී තෙන්නකෝන් මහත්තයා අපි සියලුම නිලධාරීන් ඉදිරිපිට එයාගේ ජංගම දුරකථයෙන් ස්පීකර් ෆෝන් දාලා අසත් සාලි මහතාට කතා කරා. කතා කරලා ඇහුවා ඇයි ඔබතුමා පොරොන්දු වෙච්ච විදියට මේ සැකකරුවන් දෙන බාර දුන්නේ නැත්තේ? බාර දුන්නා නම් අපිට මේ විමර්ශනේ සම්පූර්ණ කරලා අවසන් කරන්න පුළුවන්. ඒ අවස්ථාවේ අපි ඔක්කොම අහන් හිටියා. ඒකට අපි ඔක්කොම සියලු දෙනාම සාක්ෂි දරනවා. ඔක්කොම කියන්නේ මම නම් වශයෙන් කිව්වොත් මට මේක ලොකු සාක්ෂියක් ඉන්න සමාජයට අපි මේක බලන්න. මොකද ඔබතුමාලා එක්කෙනෙකුට වඩා වැඩි ගාන මේ කියනෝ නම් හොඳයි. කවුද? එතකොට කෑගල්ල කොට්ටාෂයේ බාරව හිටපු පොලිස් අධිකාරීතුමා චාමික වික්‍රමසිංහ. සහකාර පොලිස් අධිකාරී ගාමිණී තෙන්නකෝ. සැකකරුවන් බාර ගැනීමට මා නියෝග උපදෙස් දීලා තිබ්බ සහකාර පොලිස් අධිකාරී කමල් පෙරේරා. මාවනැල්ල ස්ථානාධිපතිතුමා නිලංග, ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලංග සහ අනිකුත් පොලිස් ස්ථානාධිපතිවරු නම් වශයෙන් මට හරියට මතක නැහැ. සියලු දෙනා හිටියා. සියලු දෙනා හිටියා. ඒ සියලු දෙනා මේකට සාක්ෂි දරනවා. මේක නෑ කියන්න බෑ. එතකොට ඒ කියන්නේ ඒ වෙලාවේ අසත් සාලිට දුරකථනතුමක් ගත්තා කියන්න ඔප්පු කරන්න පුළුවන් මේ සාක්ෂි වලින්? ඔය කියන මං කියපු සියලුම දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් දුරකථන බිල්පත් විශ්ලේෂණ වාර්තා ගත්තාම ඒක වාර්තා සියල්ල බලන්න පුළුවන්. බලන්න පුළුවන්. ඒවා අනිවාර්යයෙන්ම ඒවා ඇත්ත සත්‍ය. දැන් එතකොට අසත් සාලි මේ කට්ටිය බාර දුන්නේ නැහැයි කියලා දැන් මේක ඔබතුමා දුරකථනතුම නවත්තනවානේ. ඔව්. එතකොට දැන් මේ සැකයක් නිමතු වෙන්නේ මේ තොරතුරු අහනවා කියලා. ඔව්. එතනින් නිහාවට ගත්ත ක්‍රියාමාර්ගය මොකද්ද? එතනින් එහාවට ඇත්ත වශයෙන්ම අපිට ඒ ගැන මම යෝජනාවක් කරා. මේ වෙච්චි සංවාදයයි මේ කතා කරපු එකයි මේ අසත් සාලි මහත්තයා බාර දෙන්න කතා කරපු ඒවයි ගැන ඔක්කොම ඉදිරි ප්‍රයෝජනයක් සඳහා ඒ ගැන සටහනක් යොදන්න කියන. ඒ නිලධාරීන් ඇත්තටම ඒ වෙලාවේ ඒකට පොඩ්ඩක් පසුගාමි වුණා. මොකද ඒ තත්ත්වය දන්න හින්දා දැන් පොලිස්පතිතුමා විසින් කතා කරලා අසත් සාලිගේ තියෙන දේශපාලන හයියත් එක්ක එවැනි ක්‍රියාවකට යොමු වුණොත් නිලධාරීන්ට ඉදිරියේදී කරදරයක් වෙයි කියලා එහෙම අවස්ථා ඕන තරම් පොලිසිය වෙලා තියෙනවා. ඒක රැකගන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. එහෙම වුණා සාමාන්‍ය පොලිසිය හැටිද? ඒ හැටි. ඒක ආයි මම දැන් සේවයේ නැති හින්දා නිර්භයව කියන ඔය නිලධාරීන් මුළු ලංකා පොලිසිය නිලධාරීන් සාක්ෂි දරයි. ඒ වගේ අවස්ථා ඕන තරම් තියෙනවා. උදාහරණයකුත් දෙන්න පුළුවන් මට ඔබ කැමති නම්. කමන්නේ දෙනවනම්. කොළඹ අපරාධ කොට්ටාෂයේ ස්ථානාධිපති වෙලා හිටිය ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වාගේ ඉතාමත් දක්ෂ අපරාධ බොහෝමයක් විසඳපු අධිකරණ කටයුතු වලටත් ඉතාම දක්ෂ නිලධාරියෙක්.
සාමාන්‍යයෙන් ඕන කෙනෙක් දන්නවා. මෑත කාලයේදී එතුමාට යෝජනාවක් කරා. එතකොට නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙලා හිටියේ කොළඹ පතිනායක මහත්තයා අත්අඩංගුවේ ඉන්න සැකකරුවෙක් ඝාතනය කරන්න කියලා. එතුමා ඒකට විරුද්ධ වෙලා එතුමා ඒක ගැන සටහන් විනා යොදලා තියෙනවා කිව්වා. විරුද්ධ වෙලා ඒක බෑ කිව්වහම එතුමාට කිව්වා ඔයාට ඕ වගේ දෙයක්වත් කරන්න බැයි නේ උතනින් යන්න රැස්ති වෙන්නේ කියලා. සුමාන දෙකක් යනකොට එයා වේ ස්ථානාධිපතිතුමතුරෙන් ඉවත් කරලා පොලිස් මූලස්ථානයේ නිකන් සාමාන්‍ය රාජකාරියකට යෙදෙව්වා. එතුමා ඒ ගැන පොලිස් කොමිෂන් පැමිණිල්ලකුත් දැම්ම. නමුත් අද වෙනතුරු ඒකට සාධාරණයක් වුණේ නැහැ. ඒ වගේ වෙන හින්දා තමයි නිලධාරීන් මේවට පසු වෙන්නේ. දැන් බරපතල ප්‍රශ්නයක් කෙසේ වෙතත් මේ දේශපාලන හයිය හින්දා නිලධාරීන් නැබරෙන විදිහ. හැබැයි නිලධාරී විදිහට හිතන්නේ නැද්ද? අසත්සාලි කතා කරා හරි මොකක් හරි කියලා මේකේ සටහනක් දාලා තිබ්බොත් තමන්ගේ වගකීම් මෙතන ඉෂ්ට වෙනවා බේරෙනවා කියලා මේක දැන් එහෙම බය වෙලා වැඩ කළොත් ඉස්සරහට තමන්ගේ ඔබතුමාට පෙන්ෂන් එකක් නැතුව ගෙදර යන්න වෙන්නේ. හදිසියක් අද මේ සතුරු ඒක සත්‍ය. ඔබතුමා කියන එක සත්‍ය. නමුත් අපිට ඒ කතා කරේ එක ඔප්පු කරන්න වෙන සාධක ඕන තරම් තියෙනවා. ඒක අතපසුවීමක් වුණා. ඒක ඇත්ත. නමුත් අපිට ඒ අනික් නිලධාරීන් මම දන්නවා අදටත් මට කතා කරලා කියනවා මේ ගැන විමර්ශනයක් වෙනවා නම් ඒ නිලධාරීන් ඔක්කොම ඉදිරිපත් වෙනවා කියලා මේ කතාව කියන්නේ. මේක ආයි ඔප්පු කරන්න දෙයක් නැහැ. ඉතින් මේ දුරකථන විශ්ලේෂණ වාර්තායි අපේ ප්‍රකාශ ටිකයි ගත්තාම මේක ඔප්පු වෙනවා නිකන්. දැන් ඒතර කබීර් හෂීම් මහත්මයාගේ ලේකම්තුමාට සම්බන්ධිකර ලේකම්වරයෙකුට ප්‍රහාරයක් එල්ලනවා. අපි කතා කරා, තොරතුරු වාර්තා කරපු. ඇත්තම මුස්ලිම් ජන සමාජය වෙනුවෙන් සැබෑවටම පෙනී හිටපු දේශප්‍රේමී තරුණේ. ඔව්. ඉතින් ඔහු තාමත් රෝහල්ගත වෙන්නේ. මේ සිදුවීම මේකට සම්බන්ධයක් තියෙනවා කිලොක්කත් හොයාගත්තා. මම ඔබතුමාට ඒක විස්තර කරන්න මට ඊට ඉස්සෙල්ලා තව කරුණක් කියන්න තියෙනවා. ඒ විදිහට ඇත්තටම ඒ වෙලාවේ ඒ සැකකරුවන් දෙදෙනා අසාත්සාලේ මහත්තයා අපිට බාර දුන්නා. අපි අවුරුදු 40ක් පළපුරුදු නිලධාරියෙක් හැටියට මම කියන්නේ අනිවාර්යයෙන්ම මේ ඉතුරු සැකකරුවන් සහ ඉතුරු මේගොල්ලොන්ගේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් නවත්තන්න තිබ්බ අත්අඩංගුවට ගැනීම කරලා ඒ වෙලාවේ බාර දුන්නා නම් මොකද මේ සාහි සහ සාදික් කියන සැකකරුවන් දෙදෙනා මේකේ ප්‍රධානතම නායකයෝ දෙන්නේ. ඒ දෙන්නා සහරාන් හිටිය තැනයි ඔය අපි හිතුවොත් සුයිසයිඩ් කරගත්ත අය සම්බන්ධයේ ඒගොල්ලොත් එක්ක ලොකු සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. ඒකින්ද පළමු අවස්ථාව තමයි ඒ වෙලාවේ ඒ දෙන්න බාර දුන්නා නම් අනිවාර්යයෙන්ම මේ ප්‍රහාරය නවත්ත ගන්න තිබ්බ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්න. ඒ දෙන්න ඒ සියලු දෙනාව දැනගෙන හිටිය සම්බන්ධකම් තිබ්බ. සහරාන් එක්කත් ළඟ සම්බන්ධකමක් තිබ්බා. ඊළඟට ඔය කබීර් හෂීම්ගේ සම්බන්ධීකරණ ලේකම් මට මතක හැටියට නම තස්ලීම්. ඇත්ත වශයෙන් එයා හුඟක් උදව් කරා. එයා උදව් කරේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. වනාත විල්ලුවේ ත්‍රස්තවාදී මේ සහරාණි කණ්ඩායමේ ත්‍රස්තවාදී පුහුණු කඳවුර අත්අඩංගුවට ගන්න ඒක මේ පුපුණ දාවේ සොයා ගන්න ඒ සියලු දෙනා ඒ සියලු දෙයට මූලික උදව් කරපු කෙනෙක් තමයි ඒ තස්ලිම් සම්බන්ධිකරණ ලේකම්. එයාට තමයි ඒ ඔළුවට වෙඩි තිබ්බේ ගෙදෙට්ටම ඇවිල්ලා මාව නැල්ලෙදී. එතනින් ඔබතුමාලට හිතා ගන්න පුළුවන් එවැනි උදව් කරන තොරතුරු සපයන්නෙක්වත් ආරක්ෂා කරගන්න බැරි තත්ත්වයක තමයි අද පොලිසිය තියෙන්නේ. ඒකටත් අපි සම්පූර්ණයෙන් පොලිසිය වගේ කියන්නේ. දැන් මේ පණිවුඩකරුට වෙඩි තිබ්බන්නේ එතන. දැන් සාලිගේ බලපෑම එක පැත්තක. එතන පොලිසිය වගකීම වෙන්නේ අදාළ පිරිසේ මේ ජාලය සුවා ගැනීමනේ. එතකොට ජාලය සුවා ගන්න අමතර සහායක් හරි මොනවා හරි බලාපොරොත්තු වුණාද? ඒක සහාය ගත්තද? ඔව්. දැන් මේ වෙලාවේ කෑගල්ල ප්‍රාදේශීය පොලිස් කොට්ටාෂයේ මේ විමර්ශන කළ නිලධාරීන්ට හැඟී ගියා. ඒ කියන්නේ අනාවරණ වුණා මේක ලොකු අන්තර්ජාතික සම්බන්ධකම් තියෙන ලොකු විනාශකාරී කණ්ඩායමක් තමයි මේ බිහි වෙලා තියෙන්නේ. මේ බුදු පිළිම කැඩීමට සම්බන්ධ වෙලා තියෙන්නේ ඒගොල්ලොන් අතෙන්. අත් වශයෙන් ගත්තාම චතුර ප්‍රාදේශීය පොලිසියකට හරි අමාරුයි මේ වගේ විමර්ශනයක් කරන්න. මේවට ලොකු ගැඹුරු විමර්ශනයක් කරන්න ඕනේ. ඒවට පළපුරුදු නිලධාරීන් ඉන්න ඕනේ. ඒවට තාක්ෂණික පහසුකම් තියෙන්න ඕනේ. ඒ අතින් ප්‍රාදේශීය පොලිස් කොට්ටාෂයක පොලිස් නිලධාරීන්ට මේ වගේ විමර්ශනයක් ඉදිරියට ගෙනියන්න අමාරුයි. මේ වෙලාවේ කියන්නේ ඒ වෙලාවේ ඒ විමර්ශනය කරන අතරතුර කොට්ටාෂ බාර නිලධාරියා වශයෙන් සිට පොලිස් අධිකාරී චාමික වික්‍රමසිංහ මහත්තයා
මේ බුදුපිළිම කැඩපු කණ්ඩායමට එයාලගේ විමර්ශනවලදී අන්තර්ජාතික සංවිධානයක් හෝ කණ්ඩායමක් විසින් සහයෝගයක් දක්වනවා කියලා තොරතුරු අනාවරණ වෙලා සැකයක් ඇති වුණා කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානි අභිෂේකර මහත්තයාට ලිපියක් යවනවා දෙසැම්බර් 28 වෙනිදා. යවන්නේ මේ විස්තර ඔක්කොම කියලා අත්අඩංගුවට ගත්ත සැකකරුවන්ගේ විස්තර දීලා මේ ඇයට තොරතුරු අනාවරණය වෙනවා, සැකයක් ඇති වෙනවා, අන්තර්ජාතික සංවිධානයක් හෝ කණ්ඩායමක් විසින් මේ ඇයට ආධාර අනුබල දෙනවා කියලා. ඒ ගැන අන්තර්ජාතික පොලිසිය මගින් අවශ්‍ය සහාය ගන්න මේකේ ඉතුරු ඒවා ඒ විස්තර හොයාගන්න අවශ්‍ය සහයෝගය ලබා ගන්න උදව් කරන්න කියලා, අපිට අවශ්‍ය උපදෙස් ලබා දෙන්න කියලා. නමුත් කියන්න කනගාටුයි, ඒකට මාසයකට පස්සේ උත්තරයක් කියනවා අධ්‍යක්ෂකතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ. අන්තර්ජාතික සංවිධානයේ නමයි ඒක තියෙන තැනයි, ඒකේ නායකයෝ ගැන විස්තර එවන්නේ නැත්තම් මේවා හොයන්න බෑ කියලා. ඒ විස්තර දන්නව නම් අපිට එතනින් අහන්න දෙයක් නෑ, අපි ඉතුරු ටික කරනවා. ඒ ලිපි තියෙන ඔක්කොම ඉදිරිපත් කරන්න පුළුවන්. බලමුද අපි ඒ ලිපිය අපිට මේ තවදුරට මේ හරි. මොකද මේ හාර අවසන්නේ මිනිසුන්ගේ වේදනාවක්, මේ හාර අවසන්නේ අපි හැමෝගෙම සමාජයේ තිගැස්මක්. මේ තියෙන්නේ ඒ කෑගල්ල කොට්ටාස බාරින්ද ධාරිය යවපු එකයි. මේක මේ තොරතුරු දැනගැනීමේ පනතක් තියෙනවා ලංකාවේ නේ. මේක ඔබතුමාගේ පෞද්ගලික ලිපියක් වෙන්න බෑනේ දැන් මේක. මම මේක කියවන්නම්. කියවන්න. මම හිතන්නේ ඒක මාමණෙල්ල පොලිස් වසමේ බුදුපිළිම වහන්සේලාට පහර දී අනර්ථය සිදු කිරීම සම්බන්ධව පොලිස් අධිකාරීතුමාට මෙතුමට ලිපි ශීර්ෂය ලියන්නේ. එම පණිවිඩයේ සඳහන් පරිදි ජාත්‍යන්තර කුමන්ත්‍රණය කුමන රටක කුමන ආකාරයට කවුරුන් විසින් කරන්නේද යන්න විස්තර කිසියක් සඳහන් කර නොමැති බැවින් ජාත්‍යන්තර පොලිස් සහාය ලබා ගැනීමේ හැකියාව නොමැති බව වාර්තා කරමි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී GS අබේසේකර, ඒ කියන්නේ ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ අධ්‍යක්ෂ කියලා වාර්තා කරනවා. එතකොට මෙතුමා යවපු ලිපිය ශානි අබේසේකර මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියට කොට්ටාස බාරින්දාරිතුමා අහන්නේ. ඒ අනුව එහි කියන මාමණල්ල පොලිස් වසමේ සඳහන් බුදු මැදුරතුළු තැන්පත් ඇති වූ බුදුපිළිම වහන්සේලා අනර්ථය කිලින් පිළිබඳව මාමණල්ල පොලිසියට පැමිණ ලැබෙනවා. ඒ අනුව බුදුපිළිම වහන්සේලා මෙන්න මෙහිමයි. ඒ අනුව මොහොමඩ් අලුෆර් රහමඩ් ඩෂාක්, මොහොමඩ් අක්බර් මෙහි කියන නම් 7 දිනෙකගේ නම් මේ සම්බන්ධ තවදුරටත් විමර්ශනය සිදු කිරීමේදී ලැබෙමින් පවතින තොරතුරු අනුව පෙනී යන්නේ මෙය ජාත්‍යන්තර සංවිධානයක් මගින් මෙහෙයමින් ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ අරමුණින් සිදු කරගෙන යන ක්‍රියාවක් බව, මේ සත්‍ය කරුණක් දැයි සොයා බැලීම සඳහා ජාත්‍යන්තර පොලිසියත් සමග සම්බන්ධව කටයුතු කිරීමට අවශ්‍ය අවස්ථාව සලසා දෙන්නෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මේ තමයි ශානි අබේසේකර මහත්මයාගේ ලිපිය. කියන්නේ හැබැයි CID එකත් තමන්ගේ වගකීම පහල හැරියද? ඔව්. ඇත්ත වශයෙන් මගේ පළපුරුද්දේ දැනීම හැටියට ඒ අවස්ථාවේ එතුමාට තිබ්බා. මේ නිලධාරීන් විමර්ශන නිලධාරීන් සියලු දෙනා කැඳවලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේක ඒකාබද්ධ වෙලා තොරතුරු උපදෙස් ලබා දීලා මේකට ඉදිරි කටයුතු කරන්න දැන් පැහැදිලිව දැන් මේ සිද්ධියෙන් පස්සේ අනාවරණය වෙලා තියෙනවා මේ අන්තර්ජාතික සංවිධාන ඒ ආයතන වලින් මේකට උදව් කරලා තියෙනවා කියලා, මුදල් ලැබලා තියෙනවා කියලා. මේ වෙලාවේ තමයි ඒක පටන් ගන්න තිබ්බේ. දැන් මාමණල්ලෙන් පස්සේ හැබැයි වනාත විල්ලුවේදී ජනවාරි මාසයේදී අත්අඩංගුවට පත් වෙනවනේ මේ කඳවුර. එතන මේ සිදුවීමට පාදක වෙන්නේ මාමණල්ලේ අත්අඩංගුවට ගත් වෙච්ච අයද? ඔව්. දැන් මේ මාමණල්ලේ අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ විමර්ශන ඉදිරි විමර්ශන කරගෙන යන්න පහසුකම් මදි හින්දා මේ කොට්ටාස බාර නිලධාරියාගේ මේ විමර්ශන නිලධාරීන්ගේ ඉල්ලීම මත මම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා හරහා පොලිස්පතිවරයාට පූජිත ජයසුන්දර මහත්තයාට ලිඛිතව දැනුම් දෙනවා මේ සියලු විමර්ශන තත්ත්වේ ප්‍රගතිය කියලා. මේක එක්කෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නැත්නම් TID එකට නැත්නම් SIS ඒ කණ්ඩායම් වලට බාර දෙන්න මේකෙන් ඉදිරියේදී ලොකු විනාශයක් වෙන්න පුළුවන් කියලා. ඒ ආපු ලියුමක් තියෙනවා. අපි ඒකත් පෙන්නුමු සාක්ෂියක් විදියට. මේක ඔක්කොම තියෙන මේ උඩින්ම තියෙන පොලිස්පතිතුමාට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා යවපු ලියුම. මාමණල්ල පොලිස් ඔසමේ සිදු බුදුපින් වලට ලාභානි සිදු කිරන දාල විමර්ශන සම්බන්ධව කියලා මේ ලිපිය ලියවෙන්නේ 2019 ජුනි මාස ජනවාරි අනේ කවුද ලියවෙන්නේ දවස? ජනවාරි 14 2019 1.7 1.7 ඔව්.
යනු මාමනල්ල පොලිස් වස සිදුවච්ච බුදුපිල්ලට ලාබානි සිදුකිරීමට දාළ විමර්ශන සම්බන්ධව කියලා 2019 මේ අවුරුද්දේ පළවෙනි මාසේ 9 ජනවාරි 9 යවපු ලිපිය හා බැඳෙනවා කියලා කියනවා. ඉතින් මේ අවල තියෙන ලිපියේ සඳහන් වෙන්නේ පේරාදෙණිය ඉන්න පුද්ගලයෝ, බුදුපිල්ම හානි සිදු කර පුද්ගලයෝ සහ මේ සම්බන්ධයෙන් බෞද්ධ භික්ෂුන් වහන්සේ ප්‍රමුඛ ජනතාවගේ තියෙන විශේෂ අවධානය පිළිබඳව යවපු ලිපියක්. ඒ වගේම අලාභානි සිදුකිරීම සම්බන්ධයෙන් විමර්ශන, ඊත් එක්කම මේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියලා මෙහිදී සඳහන් කළා තියෙනවා. අපරාධ පරීක්ෂණය ඒ කණ්ඩායම් වලට බාර දෙන මේ විමර්ශනයේ බරපතලකම නිසා කියන්නේ. මෙතුමා ඉල්ලීමක් කළා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය පොලිස් නිලධාරීන් කලාපේ බාර පොලිස් නිලධාරීන් මේ වගකීම ඉෂ්ට සිද්ධ කළා තියෙනවා. කරලා තියෙනවා. අපිට මාවනැල්ලේට පොලිස් කොට්ටාසියට කරන්න පුළුවන් උපරිම කරලා මේකේ සැකකරුවන් බුදුපිලිම කඩපුවේකට සම්බන්ධ සැකකරුවන් 13 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. අදටත් රක්ෂක බන්ධනාගාරයක ඉන්නේ ඒගොල්ලෝ. අදටත් අපහම් වෙලා නැහැ. ඒ නීතිමය වශයෙන් ගන්න පුළුවන් උපරිම පියවර අරන් බැරිම අවස්ථාවේ තමයි මේකේ බරපතලකම තේරුම් ගිය හින්දා විමර්ශන නිලධාරීන්ට මේක යොමු කරේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ. ඒ අතර මුලිනුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක මාරසිංහ මහතාගේ නායකත්වයෙන් කණ්ඩායමක් අපිට සහාය දැක්වුවා මේ විමර්ශනවල. ඒ කණ්ඩායම තමයි 2019 ජනවාරි 16 වෙනිදා වනාත විල්ලුවේ මේ බුදුපිලිම කඩපු සැකකරුවන්ගේ වැඩිදුර විමර්ශන කරනකොට ලැබුණු තොරතුරු අනුව ත්‍රස්තවාදී පුහුණු කඳවුරක් අත්අඩංගුවට ගත්තා. ඒක මේ සහරාන් අපි හොයන සාදී සහීත් කියන ප්‍රධාන සැකකරුවන්ගේ නායකත්වයෙන් පවත්වාගෙන ගිය ත්‍රස්තවාදී පුහුණු කඳවුරක්. ඒ කඳවුර අත්අඩංගුවට ගන්න අවස්ථාවේ කඳවුරේ තියලා අත්අඩංගුවට ගත්තා මේ පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් තුග ගණන සහ මේ බෝම්බ හදන්න උපදෙස් දෙන උපදෙස් මාලා සහිත පොත්, ඒ කියන්නේ සම්පූර්ණයෙන් ත්‍රස්තවාදී කඳවුරක් අත්අඩංගුවට ගත්තා. ඒ කඳවුර අත්අඩංගුවට ගත්තාම මං සතුර ඒ කඳවුර සාමාන්‍යයෙන් දැනගන්න ඕන හින්ද ඒ කඳවුරේ තිබ්බ කියලා අත්අඩංගුවට ගත්ත භාණ්ඩ තොගෙන් කොටසක් කියවන්න. මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධ අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවෙන් තමයි මං ඒව ලබා ගත්තේ. නයිට්‍රික් ඇසිඩ් බවට සැක හිටිය ඇති හැකි කිලෝ 35ක් අඩංගු ලේබලය සහිත අඩංගු කෑන් 6ක්. ඒ කියන්නේ නයිට්‍රික් ඇසිඩ් කිලෝ 210ක්. මේ නයිට්‍රික් ඇසිඩ් තමයි ඔය පාස්කුවේද ප්‍රහාරයේ බෝම්බ හදන්න යොදවාගෙන තියෙන්නේ. පුපුරන ද්‍රව්‍යයයි සැක කළ හැකි සුදු පැහැති කුඩක් සහිත බැරල් 3ක් කිලෝ 100ක්. ඒව තමයි ඔය යොදවාගෙන හදලා තියෙන්නේ ඔක්කොම බෝම්බ. ඩෙටනේටර් 99ක්. යූරියා කිලෝ 50ක්. මේ තියෙන අමුද්‍රව්‍ය තව මේකේ භාණ්ඩ ගොඩක් තියෙනවා. මේ යුද හමුදා කඳවුරක වගේ තියෙන භාණ්ඩ. එතකොට මේවා ඊළඟට මේ නයිට්‍රික් ඇසිඩ් මේ පුපුරන ද්‍රව්‍යයේ හිස් කෑන් හිස් බැරල් කීපයක් හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ ඒකෙන් අපි තේරුම් ගන්න ඕනේ මේ බඩු එළියට ගිහිලා තියෙනවා. එහෙම තියෙද්දි මෙතන ඇල්ලුව සැකකරුවන් 4 දෙනෙක් මේ කෑම්ප් එක ඇතුළේ ඉඳලා ඒ සැකකරුවන් 4 දෙනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වලා එයින් පසු කාලෙකදී 2 දෙනෙක් නිදහස් කරා. ඒකත් අපිට සැකයක් තියෙනවා දේශපාලන බලපෑමක් තමයි නිදහස් කරේ කියලා. මට මතකයි චතුරට මතක නම් කියන්න ඔබතුමා සමග වාද පිටියට එක් වුණා මේ බෝම්බේ පිපුණේ 21 වෙනිදා පෙබරවාරි 24 වෙනිදා. අප්‍රේල් 24 වෙනිදා. 21 මේක වුණේ 24 වෙනිදා ඔබතුමා වාද පිටිය සංවාදයක් පැවැත්වුවා විමල් වීරවංශ මන්ත්‍රීතුමායි අසාත් සාලි මහත්තයයි. ඒකෙදි පැහැදිලිව අසාත් සාලි මහත්තයා ප්‍රකාශ කරා මේ කඳවුරේ යවෙච්ච අහිංසක ළමයි දෙන්නෙක් අහු වුණා. ඒ දෙන්නා මුදවා ගන්න ආරක්ෂක ලේකම්තුමාටයි ශානි අභේසේකර මහත්තයටයි කතා කරා. නමුත් ඒ වෙලාවේ ඩිටෙන්ෂන් නෝඩර් එක හිටේන්ද රිලීස් කරන්න බෑ කිව්වා. නමුත් පසුව එයින් දෙන්නෙක් රිලීස් කරලා තියෙනවා. ඒ දෙන්නා රිලීස් කරලා තියෙන්නේ මේ විමර්ශන අවසන් කරලා නැතුව
මේක තව සැකකරුවන් බොහෝ ගානක් අත්අඩංගුවට ගන්න තියෙද්දී ඒ මුකුත් අවසන් කරන්නේ නැතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කියනවා, ආරක්ෂක ඇමතුමාට කියනවා මේ දෙන්නා මේකට සම්බන්ධ බවට සාක්ෂි නැහැ කියලා. මම නම් මගේ පළපුරුද්දන්ව තේරුම් ගන්න බෑ එහෙම කියන්නේ. මොකද මේකේ තව සැකකරුවන් රාශියක් අත්අඩංගුවට ගන්න තියෙනවා. මේ විමර්ශනේ ආරම්භ කරා විතරයි මේ. ඒ කියන්නේ අසත්සාලී මාමනෙල්ලටත් සම්බන්ධයි. දැන් මේ සැකකරුවන් ගානට කතා කරා. එයා ඒක සංවාදෙදි පිළිගන්නවා. එයා කියනවා. හැබැයි මේ අහිංසක ළමයි කියලා. එතකොට පැහැදිලිව පේනවා මේ කණ්ඩායම වෙනුවෙන්ම මේ මුළු ත්‍රස්තවාදී කණ්ඩායම වෙනුවෙන්ම එතුමා එක එක අවස්ථාවලදී කතා කරා. නිදහස් කරා නොකර කියන එක අපි පැත්තක දාමු. නමුත් කතා කරානේ. ඒ කියන්නේ මේ සම්බන්ධතාවයක් තියෙනවා කොහෙන් හරි මේ කණ්ඩායමට. ඒක තමයි පැහැදිලි වෙන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම කනගාටුයි, මේවා හරියට කෙරෙලා නැහැ. ඊළඟ එක තමයි මේක මේ වනාතවිල්ලුවේ කඳවුර අත්අඩංගුවට ගන්න ජනවාරි 16 වෙනිදා. එතකොට සාමාන්‍යයෙන් මම නම් පොලිස් නිලධාරියෙක් හැටියට මට පැහැදිලි වෙනවා මේ ත්‍රස්තවාදී කඳවුරක් නැවත පටන් අරන් තියෙනවා. මේක සහරාන්, සහීඩ්, සාදික් කියන අයගේ නායකත්වයෙන් තමයි කරගෙන යන්නේ. මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවෙම ගහලා තියෙන උසාවියට මෙතන බෝම්බ හදනවා, පුපුරන ද්‍රව්‍ය හදනවා, ත්‍රස්තවාදීන් පුහුණු කරනවා කියලා. එහෙම තත්ත්වයක් තියෙද්දී මේ වෙලාවේ දෙවැනි අවස්ථාව මේක නවත්ත ගන්න ක්‍රියා කරන්න තිබ්බ. මේක බෝම්බ පුපුරනකම්ම මේකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදවලා තිබ්බේ පොලිස් පරීක්ෂක මාරසිංහ සහ සුළු කණ්ඩායමක් විතරයි. මේක ගැන විමර්ශනය කරා. ඒතර මේ වැනි ත්‍රස්තවාදී කඳවුරක් අහුනහම තේරුම් ගන්න බැයි නම් මේකෙන් වෙන විනාශය ඉන් එහාට කතා කරලා වැඩක් තියෙනවද මේ දෙපාර්තමේන්තුව ගැන, නිලධාරීන් ගැන, නායකයෝ ගැන? මේ ඇති මේක හරියට විමර්ශනය කරා නම් නියම විදියට මේ සියලුම ත්‍රස්තවාදී සැකකරුවන් සහ මේ පුපුරන ද්‍රව්‍ය සියලු දේ අත්අඩංගුවට කරා මේක වළක්වන්න තිබ්බා. එතකොට දැන් බුද්ධ්‍යංශනේ මේක සම්බන්ධයෙන් හොයා බැලුවේ වනාතවිල්ලුවේදී? ඔව්, මේ වෙලාවේ මේ අත්අඩංගුවට ගැනීම කරපු වෙලාවේ මෙම කඳවුරට පැමිණියා යුද හමුදා බුද්ධ්‍යංශයේ කර්නල්වරේ. සියලු විස්තර ගත්තා මේකේ. එතකොට නාවික හමුදා බුද්ධ්‍යංශයේ පැමිණියා. රාජ්‍ය බුද්ධි අංශයේ SIS එක ආවා. SIS එකේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් ආවා. ඒ කියන්නේ ලංචාදල් මහත්මයා ආවද? එයාගේ යටතේ ඉන්න සහකාර පොලිස් අධිකාරී. ඇවිල්ලා මේ සියලු විස්තර අරගත්තා. එතකොට මේක කිසි කෙනෙක් අපි දන්නේ නැහැ, අපිට දැනුවත් නැහැ, කවුරුත් කිව්වේ නැහැ කියලා කියන්න බෑ කිසිම හමුදාවක. හැමෝම දැනන් ඉඳලා තියෙනවා. හැමෝම මේ වගේ විශාල කඳවුර පුපුරන ද්‍රව්‍ය තොගයක් එක්ක අහුණා මේකට සම්බන්ධ බුදු පිළිම කඩපු සහරාන්ලා, මේ එතකොට සාහිද්ලා, සාදික්ලා කියලා නම් වශයෙන් තියෙන හොයාගෙන මේ රිපෝට් වල උසාවියට දාලා. මෙතනින් හරියට විශේෂයෙන් පොලිස් ප්‍රතිතුමා දැන්තර මේ කියන්නේ ඔය විදේස් බුද්ධි සේවාවන් අප්‍රේල් මාසේ 4 වෙනිදා තමයි ඒවල තිබ්බේ ඒගොල්ලන්ගේ තොරතුරු වාර්තා බනුව මේ අදාළ පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව. ඔව්. හැබැයි ඒ වෙනකොට ඒ කියන්නේ මේක ජනවාරි මාසෙම මේ නම් ලැයිස්තුව ඔබතුමා ළඟ තියෙනවා. ඔයා කියන්නේ මේ ඒ බුද්ධි තොරතුරේ මා ළඟ තියෙන එකත් මම ඔබතුමාට පෙන්නන්නම්. ඒ විදේශ බුද්ධි තොරතුර. ඒකේ තමයි ප්‍රථම වරාවට මේ ක්‍රිස්තියානි පල්ලි වලට ගහනවා කියලා තිබ්බේ. නමුත් ඉතින් මේවා කරන්නේ කොහට හරි ගහන්නේ, මේක හොයන්න එපා. එතකොට ඒ බුද්ධි තොරතුරේ තියෙනවා නම් 6ක්. ඉන්දියානු බුද්ධි තොරතුරේ මේ 6 දෙනා තමයි මේක සංවිධානය කරන්නේ. ඒ 6 දෙනාගෙන් නම් 5ක් මේ වර්තාවල තියෙනවා. CID එක හොයාගෙන මේ කඳවුරට සම්බන්ධයි. නමුත් අපිට ලොකු සැකයක් ඉන්නේ මේ CID පරීක්ෂණ වලට යම් කිසි බලපෑමක් සිදු වුණා කියලා, ඉඳ නැවතුණා කියලා. මේ 4 දෙනා අත්අඩංගුවට ගත්තට පස්සේ
අප්‍රේල් 21 බෝම්බ පුපුරණකම් මේකට සම්බන්ධ කිසිම කෙනෙක් අත්අඩංගුවට ගත්තේ නැහැ. හැබැයි ඊට ඉස්සෙල්ලා ඔය තස්ලිම්ට වෙඩි තියන්නේ මාර්තු මාසේ 3 හෝ 9 ආසන්න දිනකදී. ඒ කියන්නේ අර පණිවිඩකාරයට වෙඩි තබන ඔය සිදුවීම් පස්සේ වනාතිල්ලොත් අවිල්ල ඔක්කොම කළා මේ ප්‍රහාරෙට ඉස්සෙල්ලා. එහෙමනම් ඒකත් අවස්ථාවක් කරගන්න. ඔව් මේ තස්ලිම් ගියා මෙතෙන්ට. ගිහිලා මේව ඔක්කොම පෙන්නුවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. වනාතිල්ලොට. ඔව්. ගිහිල්ලා තස්ලිම් මේ සියලු පින්තු ෆොටෝස් වලත් ඉන්නවා මෙතන ගත්ත. ඒක තමයි දැනගත්තේ. සහරාන්ගේ කණ්ඩායම ඔළුවට ඇවිල්ලා ගෙදෙට්ට වෙඩි තියලා ගියේ මේක දැනගත්ත හින්දා මෙයා මෙතෙන්ට ගිය බව. මෙයා තමයි මේව පෙන්වුවේ කියලා. අපි කොච්චර දුර්වලද කිව්වොත් ඒ තොරතුරු කරුවත් ආරක්ෂා කරගන්න බැරි තත්වයක තමයි අද මේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්නේ. මිනිස්සු සාක්ෂියක් දෙන්නේ ඉදිති. එන්නේ. බයයිනේ. වැඩක් නැහැනේ ඔබ දීලා කියලා හැංගෙන එක වෙනවනේ. එතකොට මේ දෙවෙනි සැරේ මේකේ චතුර තව කියන්න ඕන මේක මේ කඳවුර ගැන මේ සැකකරුවන්ට ගන්නව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දින 90ක රඳවා තැබීමේ නියෝගයක්. ඒක ගන්නේ ආරක්ෂක ඇමතිතුමාගෙන්. එතකොට මේ සම්පූර්ණ විස්තරේ ආරක්ෂක ලේකම්වරයාට යවනව ඒ රඳවා තැබීමේ නියෝගය ගන්න. එතකොට ඒ ආරක්ෂක ලේකම්වරයා මේ සියලු දේ දන්නවා. මේම කඳවුරක් අහු වුණා, මේකේ පුපුරන දැවුවේ තිබ්බා, මෙච්චර අහු වුණා. ඒ වෙලාවේ පියවර ගත්තනම් ත්‍රිවිධ හමුදාව හරි ගන්න පුළුවන් සියලු හමුදාවන් කැඳවලා මෙන්න මෙහෙම ත්‍රස්තවාදී කඳවුරක් අහු වෙලා තියෙනවා. මෙච්චර පුපුරන දැවුවේ මෙතන බෝම්බ හදනවා. පුහුණු වීම කරලා තියෙනවා. බෝම්බ හදන ලේකන තියෙනවා. ක්‍රියාත්මක වුණා නම් මේක අල්ලන්න තිබ්බේ නැද්ද? එහෙනම් මේක දැඩි වේදනාවක් තියෙනවා. ජීවිත 300ක් නැති වුණා, 500ක් තුවාල වුණා. සම්පූර්ණයෙන් නිලධාරීන්ගේ පැහැර හැරීම නිසා. මේ ජීවිත 300 ඔබතුමාට තේරුම් යනවද වන්ද? මට නම් තේරුම් යනවා මේ කරුණ ටික කියද්දි නවත්ත ගන්න තිබ්බේ නැද්ද කියලා. අනිවාර්යෙන්ම. ඇඩ්‍රස් එක තියෙනවා නම්, ඉන්න තැන තියෙනවා නම්, අදාළ පුද්ගලයෝ කොහොමද ඉන්නේ, රාත්‍රී මුර සංචාරය කරන විදිය, බිරිඳේ ගෙදරට එන විදිය පවා ලියලා තියෙනවා නම් බුද්ධතරතුරු වර්තාවේ තාම මොන කතාවදනේ? මේකෙන් ගැලවෙන්නත් බෑ, මේකට නිදාස කරුණුත් කියන්නත් බෑ. මමත් බැලුවා ඔය පාර්ලිමේන්තු කොමිෂන් සභාවේ ජේෂ්ඨ පොලිස් නිලධාරීන් ඇවිල්ලා ඒගොල්ලොන්ගේ වෙච්ච අතපසු වීම වහගන්න තමයි සාක්ෂි දෙන්නේ. කිසි තේරුමක් නැහැ. දැන් ඔබතුමා දැක්කනේ පූජිත ජයසුන්දර මහත්මයා පැමිණෙනව. නමුත් ඔය ඔබතුමා කියන කතාව උතුම්දි කතා වුණේ නැහැ නේ? නැහැ, කියන්නේ නැහැ. ඒ හැම නිලධාරියාම ඇවිල්ලා තමුන්ගෙන් වෙච්ච අතපසු වීම වහගන්න තමයි සාක්ෂි දෙන්නේ. දෝ ශානිය බේසේකර මහත්මයාව. ඔව්. SIS එකේ ප්‍රධාන නිලන්ත මහත්මයා. මේවා මොකුත් කිව්වේ නැහැ නේ? නැහැ නේ. ඒ වගේම රට මේ මාවනල්ලේ බුදු පිළිම කඩපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තියෙන විමර්ශන ගොනුව එළියට ගත්තොත් කොතරම් දේවල් නොකර හැරලද කියලා හොයාගන්න. ඉතින් අසත්සාලිගෙන්වත් ඇහුවේ නැහැ නේ? එහෙම බැලුවොත් හරියට ප්‍රශ්න. අහලා නැහැ. අහලා නැහැ. අසත්සාලි මේකට අනුබල දීම මොනවා හරි ක්‍රමවේදයකට මෙයා මේ දෙකටම මෙයා කතා කරානේ. මෙයා පිළිගන්නවනේ කතා කරා කියලා. සාක්ෂි තියෙනවනේ. මෙයාගෙන් අඩුවානේ ප්‍රශ්න කරන්න පුළුවන්නේ. කොහොමද බාර දෙන්න හැදුවේ? මොකද්ද තියෙන සම්බන්ධය? ඔබ දෙතැනටම කතා කරලා තියෙනවා, මේකටත් කතා කරලා තියෙනවා. ඔයාගේ කාගේ කවුද? කවුද? ඔයා කා මෞලවි කෙනෙක් එක දෙනවා කෝ? ඒ මෞලවි කවුද නේ? ඔව්. නැත්තම් කොහෙවත් අත් තියෙන එකට ඇයි මේ වගේ පොඩි ප්‍රශ්න ඔක්කොම ඔයා නිකන් ගිහිල්ලා ඔළුව දානවද අපිට? ඔව්. ඒ බලන් ගියාම මේ අපේ අවසානේ බැලුවම පාස්කු ප්‍රහාර පිටින් තීරීම් කාරක ස්වභාවත් ඔවුන්ගේ වාක්‍යයෙන් පැහැරලා ඔවුනුත් ප්‍රශ්න අහලා නැහැ. මේ ප්‍රශ්නේ අත් බලලා නැහැ. සමහරලාට මේ දේශපාලඥයෝ බොරුවට කතා කරනවා, මාධ්‍ය හමු තියෙනවා, දවස ගානේ මාධ්‍ය හමු තියෙන ලොකු කතාවක් මේවා මාධ්‍ය පෙන්නනවා. බලන් ගියාම මේකට චෝදනාවක් ලක් වෙන පුද්ගලයෝම තමයි මේ වෙනුවෙන් අනිත්. දැන් මට හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් සත්සාලි මහත්මයා සිංහල මිනිස්සු වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් ඔවුන් ඉල්ලීමක් කරා. ඔවුන් තමයි මේ සහාරා අල්ලගෙන තොරතුරු කිව්වේ. ගොඩක් තොරතුරු කිව්වනේ. ඔවුන් තමයි මේවා මුලින්ම පරීක්ෂණ කරන්න කිව්වෙත් කියලා. ඔව්. ඉතින් එහෙම වුණාම අපිට හිතෙන්නේ මේ ඉඳලා බලවම නිකන් අසත්සාලි කියන්නේ හරි නිකන් ඇත්තටම මේ රටේ සංගමයේ සංහිඳියා වෙනුවෙන් කතා කරන පුද්ගලෙක් වගේ කියලා. ඒ ඔබතුමාලට හිතෙන විදිහනේ. මම පොලිස් නිලධාරියෙක් හැටියට හිතන්නේ එහෙම නෙවෙයි. අසත්සාලිය ගැන මම බොහොම කාලෙක ඉඳන් දන්නවා. මම කොළඹ හුඟක්කල් වැඩ කරා. මේ අසත්සාලි
කතා කරන්න මේක බාර දෙන්න. මේ දෙන්න හෙට උදේ එවනවා කියලා පොරොන්දු වුණානේ පොලිස්පතිතුමාටයි අපේ සහකාර පොලිස් අධිකාර. එයාට ඒ හැකියාවක් තිබ්බ හින්දානේ එයා පොරොන්දුනේ. එයාට එවන්න තිබ්බනේ මේ බුදු පිළිම කඩලා ලොකු විනාශයක් වෙන්න යනවා, ජාතිවාදී කෝලාහල ඇති වෙන්න පුළුවන්. රටම කෝලා මේ ජාතිවාදී ගිනිදැල් ඇවිලෙන්න පුළුවන්. ඒක හින්දා මම පුළුවන්කම තියෙන හින්දා මේ දෙන්න කොහොම හරි බාර දෙන්නද කියලා. එයාට කතා කරපු අය හරි දුන්න නැත්තම් ඒ පස්සේ ගිහිල්ලා හරි හරි බාර දෙන්න එපා. එයාට එයා ප්‍රසිද්ධ දේශපාලඥයෙක් හින්දා ඔය කතා කරන විදියට හැම එකටම එයා නිවැරදි විදියට කතා කරන විදියට තේරුම් යන්නේ නැද්ද එයාට? මේ දෙන්න දුන්නේ නැත්තම් මෙතන රටම ගිනි ගන්න පුළුවන් කියලා. මේ තියන්නේ චතුර විදේශයෙන් ආපු බුද්ධි තොරතුරු. මේ තියෙන නම් මම මේ තියෙන මේ නම් ඔක්කොම CID එකේ උසාවියට දාපු බී වාර්තාවල තියෙනවා. මේ වනාතවිල්ලුවේ බෝම්බ නිෂ්පාදනය කර ත්‍රස්තවාදී කඳවුරට සම්බන්ධයි කියලා. සැකයි හොයනවා කියන්නේ. ඒක තමයි තත්ත්වය. නෑ මට තියෙන ප්‍රශ්නේ දැන් ස්වාධීන කොමිෂන් සභා පොලිස් කොමිසමක් ස්ථාපිත කරේ මේ සියල්ල කළේ පොලිසිය ස්වාධීන කරන්නනේ. ඔබතුමන්ල ඉතින් දේශපාලඥයෙක් කෝල් එකක් දුන්න මොහොම ඇඹරෙනවා නම් ඉතින් ස්වාධීන පොලිසියක් නැහැ නේ. මම හිතන් හිටියේ අත්‍තරම මේ ආණ්ඩුව බලයට පත් වුණාම මේ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීමත් එක්ක ආණ්ඩුවට වඩා හොඳ ප්‍රගතියක් තියෙනවා කියලා. එහෙම දෙයක් පේන්න තිබුණා මුල් කාලේ. මං හිතුවා එහෙම අපිට මාධ්‍යට වාර්තා කරන විදිහට පේන විදිහට මේක හොඳයි කියලා. නමුත් එහෙම නැහැ නේ ඔය කියන විදිහට බලමු. එහෙම නැහැ. එහෙම නැහැ. වගකීමෙන් කියන්නේ. වගකීමෙන් කියනවා මං පොඩි උදාහරණයක් කියන්න. අපි දන්න දෙයක් මම පොලිසියේ තියෙන දන්න දෙයක් නිලධාරියෙක්ට පොලිස් ස්ථානයක ස්ථානාධිපති තුනක් ලබා ගන්න කොච්චර සුදුසුකම් තිබ්බත් අනිවාර්යෙන් මේ දේශපාලඥයෝ පිටිපස්සේ ගිහිල්ලා කොමිසමට තෝරන්නේ නැහැ. කොමිසමෙන් කවදාවත් OIC කෙනෙක් තෝරන්නේ නැහැ. පොලිස් ප්‍රතිතුමා යවන ලැයිස්තුව තමයි අනුමත කරන්නේ. පොලිස් ප්‍රතිතුමා යවන්නේ ඒ විදිහට තමයි ලැයිස්තුව තෝරන්නේ. ඒ කියන්නේ පොලිස්පතිට කෝල් එකක් දීලා කිව්වම මේ මෙයා දාන්න මෙන්න මේ පොලිසිය OIC කියලා ඒක කරනවා. අපි ඒක පැහැදිලිව වෙනවා. ඒක මුළු ලංකා පොලිසියම නිලධාරීන් දන්නවා. කියන්න විදියක් නැහැ. මේ පළාතේ මන්ත්‍රීතුමත් එක්ක සහයෝගයෙන් වැඩ කටයුතු කරගන්න පුළුවන් කෙනෙක් දානවා කියලා එකකින් මේක දාන්නේ. ඔව්. එහෙමනේ කියන්නේ. මෙහෙමයි ඉතින් අපේ රටේ තත්ත්වය ගත්තාම චතුර සහයෝගයෙන් කටයුතු කරන්න දැම්මහම සහයෝගයෙන් හරි දේ කරන්න හම්බ වෙන්නේ නැහැනේ. හිතෙන රාජකාරිය නිවැරදිව කරන්න හම්බ වෙන්නේ නැහැනේ. මේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතුලේ ගැටලුව තියෙනවා. ඒ ගැටලුව බරපතල ලෙස තියෙනවා. අවංක නිලධාරීන්ට ලේසි නෑ ඉන්නනේ. ලේසි නෑ. මේ ඉතින් ඔබතුමාට ඕන තරම් දුරකතනමතුම් මේ සියල්ල ලැබිලා ඇති පහුගිය කාලේ. කියන්නේ මේ 40 වසරක් නේ මම නිවැරදිනම්. ඔව්. කවුද පොලිස් සේවයට බැඳුනේ? 1979 ඔක්තෝබර් මාසේ 10 වෙනි. කවුරු විදිහටද? උපපොලිස් පරීක්ෂකවරයෙක්. එතෙන් සිට අවුරුදු 40. ඒ පොලිස් දෙපාර්තමේන්තුවේ තියෙන එතනින් බැඳුනහම ලැබෙන්න පුළුවන් හැම තනතුරේම ඉඳලා තමයි නියෝජ්‍ය පොලිස් ප්‍රධානවරු අංශ භාර OIC හැටියට, පොලිස් ස්ථාන භාරව අවුරුදු 15ක් විතර, ඊළඟට SP කෙනෙක් හැටියට, SP කෙනෙක් හැටියට කොට්ටාෂ භාරව මේ අවුරුදු 40ක් කරලා තමයි මේ සිද්ධියේදී මේකේ මූලික විමර්ශන වලට සම්බන්ධ වුණ හින්දා මේ ජීවිත 300ට වෙච්ච දේ ගැන තියෙන වේදනාව හින්දා අපි පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඇවිල්ලා නිලධාරීන් මේක අපේ වරදක් නෙමෙයි, අපේ අතපසු වීම නෑ, අපි මෙහෙම කරා එහෙම කරා කියලා බොරු 1000ක් කියන හින්දා මේ වේදනාව අපි මේ වගකීම බාර ගන්න ඕනේ. අපි පත්කල තියෙන්නේ මේ රාජකාරිය කරන්නේ රට රකින්න මිනිස්සුන්ගේ ආරක්ෂාව නීතිය සමග ආරක්ෂා මේ ජීවිත 300 අනිවාර්යයෙන් මේ කරුණුත් එක්ක පැහැදිලින් බේර ගන්න තිබ්බා කියලා. දැනට චතුර කියන්න ඕනේ මේ ඔය කොමිෂන් සභාවනේ කමිටු වලින් හොයන්නේ මේ ඉන්දියාවේ තොරතුරු ආවට පස්සේ වෙච්ච පැහැරහැරීම් ගැන. එහෙම නෙවෙයි මේක අපි මාවනල්ලි බුදු පිළිම වෙලාවේ තමයි මේක නවත්ත ගන්න මුල් පියවර ගන්න තිබ්බේ. නමුත් දැන් සංහිඳියාවට බාධා වෙනවා මෙහෙම ඇක්ෂන් ගන්න ගියාම අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. දැන් පොලිස්පතිතුමා පූජිත් ජයසුන්දර මහත්මයාත් ඇවිල්ලා කිව්වා මං හදිසියවත් බැරි ගේල්ස් දැම්මොත් එහෙම කොළඹ මොනව වෙයිද හෙට කියලා ඉවරලා. දැන් ඒ වගේ ඔය සිදුවීමේදී සංහිඳියාවට බාධා වෙනවා කියලා ඔක සම්බන්ධයෙන් බලපෑම කිසිසේත් මෙහෙම සංහිඳියාවට
බාධාවක් වෙන්නේ නෑනේ. අපි දැන් බැරියස් දැම්මේ නෑ එහෙම කියලා දැම්මනම් මේවා වෙන්නේ නෑනේ. සරලව බලන්නකෝ චතුර, ඔය ඔබතුමා දකින්න ඇදීනේ අර බෝම්බ බෑග් එක එල්ලගෙන කටුවා පිටියට යන පල්ලියට යන බෝම්බකරු ගේට්ටුව ළඟ රාළහාමිලා දෙන්නේ හිටියන එන්නේ නෑනේ. බෑග් එක අහනවනේ මේවා තොරතුරු දීලා, මේ තොරතුරු ගිහිල්ලා ගියේ නෑනේ ඒවා. හැම පැත්තෙම අසාර්ධකයිනේ මේක. හැම පැත්තෙම අපි වග කියන්න එපයි. ඒ ගේට්ටුව ළඟ නිලැඳුන් ඇඳන් රාළහාමිලා දෙන්නේ දාලා හිටියනම් අර මිනිහ අරේම එනවද? මේ තොරතුරු දැනුම් දීලා මේ අනික මේ 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 ඉන්දියානු කියන මේ විදේශ බුද්ධි තොරතුරයි මේ තියෙන්නේ. ඒකට SIS එකෙන් එවපු එකයි. මේ දෙක බැලුවාම හරි නිකන් සරල දෙයක්. ඒ කියන්නේ මේ දෙකට ගලපල නැහැනේ මාවන වනාත විල්ලුවේ සිද්ධියයි. මේකට ආපු වෙලාවේ මේ නම් ටික තියෙන බව දන්නවා හැමෝම. SIS එකක් දන්නවා, පොලිස්පතිතුමක් දන්නවා, CID එකක් දන්නවා. මේ කට්ටිය තමයි මේ එකම කට්ටිය කියන්නේ. එහෙනම් මේ වෙලාවේ මේකට ගහන් තිබ්බනේ මේ බුද්ධි සේවයේ තියෙන දුර්වලකම් මම පෙන්නන්නේ. මේක ගහන්නේ, මේක ගහන් තියෙන මේ කට්ටිය තමයි අර වනාත විල්ලුවේ බෝම්බ හැදුවේ, බෝම්බ පිපිරුවේ මේ කට්ටිය. මේ වෙලාවේ ලංකාවෙම මෙහෙයුම් කළා මේ ටික වහම අල්ලන්න මෙන්න මෙහෙම දෙයක් කරන්න යන. බෝම්බ පිපිරුලා මැරුණට පස්සේ සති දෙකෙන් කියනවනේ මේ ඔක්කොම ඇල්ලුවා. සති දෙකක් ඇතුළත. එහෙනම් ඇයි අර කාලේ ඉඳන් ඒ උත්සාහය දැම්මන ඔක්කොම අහුවෙලා. දැන් ඔය අදාළ සාදික් සහ අනෙක් පුද්ගලයා මේ දෙදෙනා මේ නැවතිලා හිටියේ රිචඩ් වදුදීම් අමාත්‍යවරයාගේ නැගණියකගේ නිවසක කියලා නේරමුල ප්‍රදේශයේ වාර්තා වුණා. ඒ තොරතුරුවත් වාර්තා වුණේ නැද්ද? නෑ, අපි දැනුවත්ුනේ නැහැ. දැන් මේ මේකෙන් පස්සේ දැන් දෙවනි ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් පවා කතාවක් තියෙනවනේ. දැන් දෙවන පෙළ කණ්ඩායමක් හිටියා කියලා වාර්තා වෙනවනේ. තොරතුරු අපි දැක්කනේ. දැන් ඊයේ පෙරේද අත්අඩංගුවට ගත්තනේ, තව සලාක වශයෙන් අත්අඩංගුව දෙන්නා 3 දෙනා 4. දැන් මේ විදිහට ගන්න ඔක්කොමත් ඉතින් මේ ප්‍රහාර දෙවනි ප්‍රහාරේ සූදානම් වෙලා ඉන්න නායකයෝ ඉඳලා තිනෝ ඔය වගේ පැහැරවීමක් ආපහු වෙන්න පුළුවන්. ඒක තමයි ඒව දැන් හරියට කෙරෙන්න ඕනේ සතුට. දැන් මේ අත්තනහුර ගන්න ඇයිට සාධාරණේ හරියට ප්‍රශ්න කිරීම මේව වෙනවද? දැන් වෙනවද කියලා ඒක මම හරියට කියන්න දන්නේ නැහැ. ඒව වෙන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් කාදිනල්තුමා හැමදාම කියනවනේ, හැමදාම මාධ්‍යයට ඇවිල්ලා කියනවනේ මේක හෙව්වේ නැහැ, හරියට කවුද මේක කරේ කියන්නේ. දැන් මේ විමර්ශනය කරනවා මේක ඇල්ලලා ඉන්නවනේ කියන්න පුළුවන්. ඒ ඉන්කුවරි කරපුවෙන් කියන්න පුළුවන් මෙන්න සංවිධානය මේගොල්ලෝ තමයි මෙහෙවලා තියෙන්නේ, ඇයි ඒ කියන්නේ නැත්තේ? හරි ප්‍රශ්නයක්. ඒක නෙවෙයි තුමා අහන ප්‍රශ්නේ. අදින තුමා අහන එකට සාධාරණයක් වෙන්නේ නැති ඉතින් මේ ඔක්කොම හංගන් ඉන්නේ. ඒක තමයි කියන්න පුළුවන්. දැන් මේ මේ චතුර මේ 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 ගත්ත අත්අඩංගුවට ගත්ත අයගේ කට උතරවත් කවුරුත් දකින්නේ නැහැ නේ මොනවද මේ මිනිස්සු කියන්නේ කියලා. අපි ඇවිල්ලා මේ විමර්ශනය කරලා මේ සාක්ෂි දෙන්න එන තැන් වලට ඒව කිය ගේන්නේ නැහැ නේ. අපිට හිතන දේ අපි කියලා යනවා. මේ මේ ඔක්කොම ආවන්නේ ඒකයි. මේක නැවත දැන් මේක නැවත කවදා හරි හරි නිවැරදි විමර්ශනයක් කරොත් මේ ඔක්කොම එළියට එන. ඔබ ජේෂ පොලිස් නාරිවියරෙක් විදියට, පොලිස්පතිවරයෙක් විදියට, නියෝජ පොලිස්පතිවරයෙක් විදියට කටයුතු කරපු කෙනෙක් විදියට, පොලිස් නිලධාරියාගේ වැටුප පොලිසියර වෙන්න ඕන දේ සහ දුක් ගැන වෙන්නේ බොහොමයක් වෙනින්ද අවසන් හඬලා ගන්න ඔබට අවස්ථාවක් දෙන ඕන් සියලු දෙනා වෙනුවෙන්. ඇත්ත වශයෙන් චතුර ඒ ගැන කියන්න තියෙන මෙච්චරයි. පොලිස් නිලධාරියන්ගේ වැටුප දැන් මගේ දැනුමේ හැටියට ප්‍රමාණවත්. වැටුප නෙවෙයි තියෙන ප්‍රශ්නේ පොලිස් නිලධාරිය. පොලිස් දෙපාර්තමේන්තුවේ ක්‍රමවේදය, පොලිස් දෙපාර්තමේන්තුවේ යම්කිසි උසස් වීමක්, යම්කිසි තනතුරක්, යම්කිසි ඒ ලබා ගන්න නිලධාරියට තියෙන ගැටලු සහගත තත්ත්වය තමයි නිලධාරියන්ගේ තියෙන බරපතලම ප්‍රශ්නය. අපි හිතුවොත් පොලිස් පරීක්ෂක සංගමය ගෙනල්ලා ඔබ අහන්න ඔබතුමාලාට තියෙන ප්‍රශ්නේ මොකද්ද? උසස් වීම. හරි, ඒකට පොලිස් මන් දන්නේ එක හදන්නේ කොහොමද කියලා. එකක් තියෙනවා ඉහළ පොලිස් නිලධාරි, ඉහළ මට්ටමේ ඉන්න පොලිස් නිලධාරීන්ට පුළුවන් තමන්ට ඕනේ පුද්ගලයාව කොතරම් වැඩ බැරි වුණත් දාන්න ඕයිසි කෙනෙක් කරලා ඕනේ තැනකට දාන්න පුළුවන්. ක්‍රමවේදයක් නැහැ ඒ අනික් අයට මේකට තරඟ කරලා යන්න. ඒ අයට කියන්න කනගාටුයි. ඉතින් කියන්න වෙනවා මේ ඒක හරි නිකන් අර වහල්වාදී ක්‍රමවේදයක් තියෙන. වැඩිපුර ගොට්ටල්ලනවනම් ගොට්ටල්ලනවනම් තැන හම්බ වෙනවා, පත්වීම හම්බ වෙනවා. මොනවද ගොට්ටල්ලනවා කියලා අතරු කරන්නේ? ගොට්ටල්ලනවා කියලා කරනේවා කියන්න බෑ ඇත්තට මිතන. අවුරුද්දට තෑගි යවනවද? යවන්න ඕනේ. යවනවා, අරව යවනවා. මේ ඒවා ඉතින්
හංගන්ඩ දෙයක් නෑ. පොලිසිය සෑම කුඩා නිලධාරියෙක්ගෙන්ම වෙනම ඇහුවොත් කියයි මේ ඔක්කොම. ඉතින් ඔබතුමා නියෝජ්‍ය පොලිස් ප්‍රතිරේකින් හින්ද ඔබතුමාට පහළ නිලධාරින් ඔය කොට්ටල්ලන වැඩේ කරන්න නැති ඔය ඉතින් ඉවන්න නැති නිතෑගී. නෑ නෑ ඔබතුමා හොයලා බලන්න මං ගැන ඒ හිටපු නිලධාරින්ගෙන් අහලා බලන්න ඒ කොට්ටාෂවල මංගලාධිකාරී කරේ කොහොමද කියලා. සාධාරණ වැඩ කරන මනුස්සට වේදනයිනේ. මට තිබ්බ ප්‍රශ්න ඔබතුමා දන්නේ නැති සම්බන්ධව. මගේ උසස් වීම දුන්නේ නෑනේ. බොරුගියගේ චෝදනා ඒවා අවිල්ල පුද්ගලික තරහවත්. අන්න ඒකයි මං කිව්වේ උසස් නිලධාරියාට හොඳ නෑ. තියෙන ප්‍රශ්න ඔක්කොම අතහැරලා මාව දානවා තෙන්න. මාත් එක්ක තරහන. තියෙන දඬුවම් ඔක්කොම දෙනවා පොලිසියේ හැටි එහෙමයි චතුර. මට ඕනනම් රාලාම ගෙනෙත්ත චෝදනාපත්‍රය නිකුත් කරන්න විනය විරෝධී කියලා නිකුත් කරන්න පුළුවන්. ඒවට සාධාරණයක් ගන්න තැනක් නැහැ. දැනටත් ඒ දේ ඒ විදිහටම වෙනවා පොලිසිය. ඉන්න උසස් නිලධාරියාට ඕනේ මිනිහ තමයි දාන්නේ. කොට්ටාස භාර නිලධාරියෙක් ස්ථානයක් වේකන්ට් වුණොත් ඒකට යන්නේ ඉතින් අර වගේ අය. එයාලා තමයි ලිස්ට් එක යවන්නේ පොලිස් කොමිසමට. ඒ දේ වෙනස් වෙලා නිවැරදි වෙනකන් හැමදාම පොලිසිය මෙහෙම තමයි. ඉතින් අපි මේ කතාව අහනකොට තියෙන වේදනාව සමාජලාවට සමාජයේ සුදුවට පෙනී සිටින චරිත කොතරම් බලපෑම් කරනවද? ඔවුන් කොතරම් ප්‍රබලද? ඔවුන් කොතරම් මාධ්‍ය බලයක් සහ තවත් අවකාශයන් පාවිච්චි කරලා වෙනත් ආයතනට බලපෑම් කරනවද? දේශපාලන හයිය පාවිච්චි කරලා රටේ ත්‍රස්තවාදය වගේ දේවල් සම්බන්ධ පරීක්ෂණවලට කොතරම් බලපෑම් කරනවද කියලා මේ කතා තුළ ඔප්පු වෙනවා. ඉතින් අපේ රටේ ජනතාව විදිහට අපිට කොතරම් වේදනාවද තියෙන්නේ. වගේ මේ කතා අහන් ඉන්නකොට මේ නැතිවෙච්ච පිරිසේ ඥාතීන් මොනව හිතනව ඇද්ද? ඒ වගේම අනිත් කයට මොනව හිතෙනව ඇද්ද? මැරි මැරි උපදිනව ඇති සමහර විටක. මේක තමයි රටේ තත්ත්වය. අපි හැමදෙනාම පෙනී සිටිය යුත්තේ ඉනිසයි ස්වාධීන රාජ්‍ය නිලධාරීන් බලවත් කිරීමට, රාජ්‍ය නිලධාරීන්ට ඔවුන්ගේ වැඩ කටයුතු නිදහසේ කරගෙන යාමට. අපි බලාපොරොත්තු වන ස්වාධීන කොමිෂන් සභාපීඨවල මේ දේ වෙයි කියලා එතුමලම කියනවා. නෑ එහෙම දෙයක් වුණේ නෑ කියලා. ඉතින් රටේ පුරවැසියාගේ වගකීම මේවා ජයග්‍රහණය කරන්න පුළුවන් නායකයෝ පාලකයෝ බිහි කරලීම, ප්‍රජාතන්ත්‍රවාදීව මේ කටයුතු නිදහසේ කරන්න පුළුවන් නායකයෝ බිහි කිරීම, ඒ වෙනුවෙන් පෙර ගැසෙන් බෙහෙන්ම ස්තුතියි. එතුමා අපිත් එක්ක එකතුනේ අද දවසේ කෑගල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිතුමා, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිතුමා පාලිත සිරිවර්ධන මහත්මයා. බෙහෙන්ම ස්තුතියි සම්බන්ධ වුණාට.